අපි හැමෝම පණ ගැහෙන ජීවිත අපිට කොච්චර බලාපොරොත්තු වෙනවද ජීවිතේ. හැබැයි මේ ජීවිතේ බලාපොරොත්තු එකින් එක එකින් එක සම්පූර්ණ කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට සමහර අය ජීවිතවල පුංචි පුංචි අඩුපාඩු අපිට හමු වෙනවා. හැබැයි මේ හමු වෙන අඩුපාඩු වලින් ජීවිතේ සාර්ථක කරගන්න කවුරු හරි කෙනෙක් අත හිද්දෙන මන ජීවිතේ අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒනිසයි තිසංක මේ වගේ ලස්සන භූමියක් ගොඩ නැගුනේ. දුර්වල කෙනාව බලවත් කරන්න. හිර වෙලා ජීවිතේ අතරමං වෙලා අරුතක් නැහැයි කියන කෙනාට අරුතක් දෙන්න. කන් දෙකයි කතා කරන්න බැරි ශක්තියකුයි මේ මොහොතේදී වුණතාවයක් දුර්වලතාවයක් ආකාරයෙන් ආපු කෙනෙකුට මාවතක් පෙන්නලා දෙන්න. බය වෙන්න එපා. ඔබව අපිට ගොඩාක් වටිනවා. ඒ නිසා අපි කැමති ඔබට උදව් කරන්න, ඔබ ලස්සන තැනක ඉන්න, ලොකු මහත්යෙක් වෙන්න, ලොකු නෝන කෙනෙක් වෙන්න. ඒ නිසා ඒක සාපයක් නෙමෙයි. ඒක මේ මොහොත වෙනකොට මනුස්ස ජීවිතයට ඇතිවෙච්ච ලැජ්ජාවක් නෙමෙයි. ඒ දරුවන්වත් මේ පුලුවතලයට වැඩදායි දරුවන් කිරීමේ පරමාර්ථයෙන් තමයි මේ පාසල නිර්මාණය වෙන්නේ. මොකද්ද මේ කතා කරන්නේ? හැබැයි ටිකක් ඇවිදලා කතා බහ කරලම අපි වටහා ගමු. යන්න. ආද කුමන හෝ අවශ්‍යතාවයක් ඇති වුනහම කෙනෙකුට ඒ අවශ්‍යතාවය සපුරා ගන්න මං හිතනවා මම විශ්වාස කරනවා වටපිටාව එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක්ගේ සහයෝගයක් එහෙම නැත්නම් තමාට නැගී හිටින කුමන හෝ අත්වැලක් තමාගේ වටපිටාව සකසා ගැනීමට යම් කිසිවක් එකතු විය යුතුයි කියලා පාද. එහෙම එකතු කරන්න පුළුවන්ද? එහෙම ගොඩනගන්න පුළුවන් ජීවිතයක්? ඇත්තටම ජීවිතයේ කියන දේ හරිම ලස්සනයි. හැබැයි මේ ජීවිතය විවිධාකාර ලස්සනවල් තියෙනවා. අපි හැබැයි දන්නේ එක විදියක් විතරයි. ඇස් දෙක, කන් දෙක, නහය, කට, අත්පා තිබුණම දැන් පළවෙනි ඉපදුන කාලේට අගල කීරුණා, කිරි බිව්වා, ඊට පස්සේ පෙරළුණා, නැගිට්ටා, ඉස්කෝලේ ගියා, විභාග කරා, ආය බැන්දා, ආය මැරුණා. නමුත් ඒක අතරතුර තවත් චරිත කීපයක් බිහි වෙනවා. විවිධ චරිත මේ පුලුවතලයට ඉපදෙනවා. මේ විවිධ චරිත මේ පුලුවතලයට ඉපදෙද්දී මේ විවිධ චරිතයන් ඒ විවිධත්වයත් එක්ක අපිට බාර ගන්න හරිම අමාරුයි අද. ඒ නිසා සමහර වෙලාවට මනුස්ස මට්ටම තුළ අපි ඔක්කොටම බලාපොරොත්තුවක් තියෙනවා. විවාහක යුවළකට තියෙන බලාපොරොත්තුව තමයි අංග සම්පූර්ණ දරුවෙක් මේ පුලුවතලයට බිහි වෙන්නට ඕනේ, සමාජයට පෙන්වන්න මේ ඉන්නේ මගේ දරුවා කියලා. හැබැයි අංග සම්පූර්ණ දරුවෙක් බිහි නොවුනොත් ඒ වෙලාවේ ඉඳලා පුංචි මානසික චිත්ත පීඩනයකට අපි යනවා. අපරාධනේ, අපි මොන කර්මයක් නිසා මෙහෙම වුණාද, ඇයි අපිට මේ වගේ දෙයක් වුණේ, අපි මොන පාපයක්වත් කරලා නැහැනේ කියන ඒ අතුලාන්තයේ ලොකු වද දෙන ප්‍රශ්නයකට මුහුණ පාන. ඒ මුහුණ පාන විතරක් නෙමෙයි, ඒ දරුවාට තිබිය යුතු තැන තියාගන්න අපිට බැරුව යනවා. පොඩි කාලේ ඉස්කෝලේ යන ළමයෙකුට සාමාන්‍ය විදිහට ඉපදුන වෙලාවෙ ඉඳලම දැන් දෙමෝපියෝ හිතනවා අර ඉස්කෝලේටයි යවන්නේ, අර විදියටයි හදන්නේ, මේ විදියටයි ගොඩනගන්නේ, ડોක්ටර් කෙනෙක් කරනවා, ටීචර් කෙනෙක් කරනවා කියන සිහිනයක් තියෙනවානේ. හැබැයි හදිස්සියේ විවිධ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඌනතාවයන් තෙක්ක දරුවෙක් ඉපදුනොත් කාර්ය ඒ දරුවව කොහෙටද යවන්නේ? සාමාන්‍යයෙන් ෆාදර් දැන් අපි එක දවසක් ලෙඩ වුණොත්, අතප්පය තුවාල වුණොත්, එහෙම නැත්නම් අපිට එදා දවසේ කරන්න පුළුවන් දේ කරගන්න බැරි තත්ත්වයකටපත් වුණොත් අපි කොච්චර දුක් විඳිනවද? හැබැයි එහෙව් එකේ අවශ්‍යතාවයක් පෙන් නැගුණා. ඔව්. මුළු ජීවිතේම. ඒ නිසා දැන් මේ භූමියේ ඉන්නේ කන් දෙක ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි දරු. මේ කන් දෙක ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි දරුවෝ බිහි වුණාට පස්සේ දැන් මේ දරුවන්ව කොයි වගේ තලයකද තියන්නට ඕනේ? මට නම් අවුරුදු ගණනාවකට ඉස්සර මේ නිර්මාණය සිදුවෙන්නට යද්දී දායක වෙද්දී මං කියපු දේ තමයි, කරන්න පුළුවන් දේ ලස්සනටම කරන්නට ඕනේ, දෙන්න ඕන දේ උපරිම දෙන්නට ඕනේ.
නිසා සාමාන්‍ය ඉස්කෝලේක දරුවෙක් ඉගෙන ගන්න ලැබෙන ඒ ෆැසිලිටීස් නැත්තම් අවශ්‍ය මේ ඒගොල්ලන්ට අවශ්‍ය සහයෝගය මේ දරුවෝ හැම කෙනෙකුටම ලැබෙන්නේ. ඒ නිසා දැන් මේ මානසිකත්වය තුළ තමයි මේ ලස්සන විදියට හැදුවේ. ඒ නිසා තමයි මේ වටපිටාව මේ විදියට ලස්සනට හදලා තියෙන්නේ. ඒ නිසා ජීවිතයක් වෙනස් වෙනවා අර වටපිටාව හොඳට තිබුණොත්. අර වටපිටාව නැත්තම් කාරි අපි මොකද කරන්නේ? මෙයා දුර්වල චරිතයක් කියලා එයා කාමරේ මුළු ගස්සනවා. එළියට එන්න දෙන්නේ නැහැ. සමාජයට මුහුණ දෙන්න තියන්නේ නැහැ. දැන් ඒ වගේ පහසුකම් මේ ළමයින්ට දුන්නම ළමයිගේ පෞරුෂත්වයේ වර්ධනය වෙනවා. පාදා හරියටම කියන්නේ ඒ කාරණාව, ඒ කියන්නේ වටපිටාව වැදගත් වෙනවා කෙනෙකුගේ ජීවිතේ සාර්ථක වෙන්න. ඒක තමයි කතන්දරය. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද ඒගොල්ලෝ සාර්ථක වෙන්නේ කියලා. හරි පාදා. පොඩි දරුවෙකුගේ ජීවිතේ වෙනස් කරනවා කියන එක පාද. එහෙම නැත්නම් පොඩි දරුවෙකුගේ ජීවිතයට අලුත් දෙයක් එකතු කරනවා කියන කාරණාව බොහොම වැදගත් පාද. මෙතෙන්ට ආවම මේක හොඳට තේරෙනවා. චලේ මේකේ අතරම දැන් මේ සාමාන්‍ය දරුවෙකුව මේ මොහොතේදී ගොඩනගා ගන්න ලේසි. මොකද ඒගොල්ලන්ට කියන දේ ඇහෙනවා. නමුත් මේ දරුවන්ට මේ කියන දේ ඇහෙන්නේ නැහැ. දැන් ඒ නිසා දැන් මේගොල්ලෝ බලාගෙන ඉන්නේ ටීචර්ගේ දෙතොල බලාගෙන ඉන්නේ. ඒ නිසා දැන් මේ දරුවන්ගේ ජීවිත දිහා බැලුවොත් මේ දරුවෝ දැන් ජීවිතේ අනාගතේ ලොකු මහත්තුරු වෙන්න ඕන අය, නෝනලා වෙන්න ඕන අය. ඒතර දැන් මේගොල්ලන්ට මේ අවබෝධය දෙන්නට ඕනේ. ඒතර විශේෂාරාව දෙන්නට ඕනේ. හැබැයි විශේෂාරාව දෙන්නට නම් කාර්ය සුන්දර පරිසරයක තියලා දෙන්නට ඕනේ. Good morning. දැන් අපි good morning කියලා කිව්වත් එහෙම ලොකුට තේරෙන්නේ නැහැ. හැබැයි ටීචර් කිව්වොත් good morning කියලා. Good morning. Good morning. Good morning. Oh, good morning. Good morning. Good morning. කොහොමද? හොඳයිද? 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 Good, 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 good. I think ඔබට තේරෙනවා එතකොට මේ දරුවා කියන කෙනා නරක දරුවෙක් නෙමෙයි. මේගොල්ලෝ මේ දරුවන්ට අනාගතයක් ඕනේ. ඒ නිසා තමයි අපි අරගෙන බැලුවොත් කාර්ය මේ දරුවන්ගේ නිගමන පොතක් අරගෙන බැලුවොත් මේ අපේ ඉස්කෝලවල කරන හැම දරුවෙක්ම කරන දේවල් තමයි මේ මොහොතේදී මේ දරුවොත් කරන්නේ. නේද? ඒ නිසා මේවා පින්තූරුත් එක්ක ඉගෙන ගන්නවා. එතකොට මේ දරුවන්ට අවශ්‍ය කරන මේ හැම දෙයක්ම චිත්‍ර අඳින්න, අකුරු බලන්න, නේ මොනතරම් ලස්සනයිද කියලා. එතකොට දැන් අපි මේ දරුවව යොමු කරන විදිය අනුව තමයි හැම දෙයක්ම සිදු වෙන්නට යන්නේ. ඒ නිසා අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ දරුවා හදිස්සිය හරි මේ වගේ අසරණ තත්ත්වයක හිටියයි කියලා ඔබ කලබල වෙන්න එපා. ඒ දරුවට පුළුවන් දේ මොකද්ද කියලා බලලා පුළුවන් තැනට යවලා ඒ දරුවව ජීවිතේ ජීවත් වෙන්න ගොඩනගන්න. ගොඩක් ලේසි අපිට කියන්න මොනවා කරන්නද මේ වගේ දරුවෙකුත් එක්ක දැන් ඉතින් කියලා. මේ ටීචර්ගෙන් අහලා බලමුකො ඔබ අවුරුදු කීයක් මේ දරුවන්ට මෙහෙම උගන්වනවද? මම ඒ ආපු දවස ඉඳලම සම් ප්‍රයිමරි ක්ලාස් එකේ ග්‍රේඩ් 1 2 තමයි මම තියෙන්නේ. ඔව්. ඉතින් අමාරුම පන්ති දෙක. මොකද පාදේ ග්‍රේඩ් 1 එකට එනවා කියන්නේ මුකුත්ම දන්නේ නැති ළමයි එන්නේ. ඔව්. හැඩතලයක් අකුරක් මොකොත්. ඔව්. ඒ වුණාට අවුරුද්ද අන්තිම වෙනකොට අපි සෑහෙන මේ ප්‍රතිමත් ඒගොල්ලෝ අර කොහොමද ඔයාගේ සතුට තෘප්තිය තියෙන්නේ මේ වගේ දරුවෙකුට උගන්වපුවා? ඊට මෙතනට ආවට පස්සේ පාද මේගොල්ලෝ මේ විශේෂ ළමයි කියලා තේරෙන්නේ නැහැ. ලස්සන දෙයක් කියනවා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ. මේ දරුවෝ වෙතට ආපුවාම අපිට විශේෂ ළමයි කියලා තේරෙන්නේ නැහැ. ඊට වඩා මේ දරුවත් එක්ක යාවජීව සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඔව්. පාද. එහෙම අර විශේෂ ළමයි කියලා එහෙම තේරෙන්නේ නැහැ. අර අපිට මේගොල්ලොන්ට දැන් දෙයක් කරන්න නැතුව ඉන්නත් බෑ. අපිට දැන් මේගොල්ලොන්ට ඇහෙන්න තියෙන ද අපිට ඕනම් පාද පිටකන් ඉන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. එහෙම ඒනොට අපිට මේගොල්ලොන්ට මුකුත් කරන්න නැතුව ඉන්න බෑ. ඒ අතුලාන්තයෙන් තියෙන වගකීම. ඔව්.
ගුරු භූමිකාවේ තියෙන වගකීම. ඔව් දවසේ මොනා හරි දෙයක් දැන් අතේ ඉස්කෝලේ වෙලාව ඉවර වෙනකොට අර අපි ආපහු හැරිලා බලනකොට අද මම මෙයාට මේ දේ කරලා ඉවරයිනේ කියන එක දැනනකොට සෑහෙන ආත්ම තෘප්තිය. ආත්ම තෘප්තියක් තියෙනවා. ඉතින් මං හිතන්නේ අනිත් දරුවන්ත් එක්ක වැඩ කරනවට වඩා ටිකක් අමාරුයි මේ දරුවන්ත් එක්ක වැඩ කරන එක. ඒ නිසා රත්රන් අම්මේ තාත්තේ පුතේ දුවේ අපේ දේශයේ තුල මේ වගේ දරුවෝ ගොඩාක් ඉන්නවා ලංකාව ඇතුලේ. ඉතින් මේ දරුවන්ට ආදරය කරන්නට ඕනේ. මේ දරුවන්වත් බලා ගන්නට ඕනේ. මේ දරුවන්ට ලස්සන තැන් හදලා දෙන්නට ඕනේ. අධ්‍යාපනය දෙන්නට ඕනේ. ඒ නිසා උගන්වන්නේ නැතුව ඉන්න එපා මේ දරුවන්ව. මේ දරුවන්ට යමක් කියලා දුන්නට පස්සේ සමාජයේ තුල ඒගොල්ලොත් වැඩදායී විදියට වැඩ කරાવી. මේගොල්ලෝ වගේ දරුවන්ව මම දන්නවා බැංකුවල ඉන්නවා නේ, තවත් ආයතනවල ඉන්නවා, ප්‍රධානීන් වශයෙන් ඉන්නවා, නිර්මාණකරුවෝ වශයෙන් ඉන්නවා නේ, හැඩතල ඒ කරන අය ඉන්නවා, කැමරා ශිල්පීන් ඉන්නවා. කතා කරන්නට බෑ, ඇහෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ජීවිතවල අනිත් ශක්ති ප්‍රමාණයන් ඊට වඩා දෙගුණ තෙගුණයකින් වර්ධනය වෙලා තියෙනවා. මට කියන්නකෝ මේගොල්ලන්ගේ නිර්මාණශීලී භාවය කොයි වගේද කියලා. මේගොල්ලෝ හරිය නිර්මාණශීලී කද. දැන් මේගොල්ලන්ට වචනනේ අමාරු, අකුරු වචනේ අර ඇහෙන දේවල්. ඒ වුණාට මේගොල්ලෝ නිර්මාණශීලී පැත්ත ගොඩක් වෙනස් පාද. මේගොල්ලෝ මේ දැන් හෑන්ඩ් වර්ක් එකක් අත්තරක් කරන්න ගත්තා වුණත් මේගොල්ලෝ ඒ දේ දැන් මේ වයසේ සාමාන්‍ය ළමයෙක් කරනවට වැඩිය ගොඩක් වෙනස් මේගොල්ලෝ කියලා. මේගොල්ලෝ අර සියුම් දේ හිතන් දකිනවා. මේගොල්ලෝ ඇස් දෙකෙන් අර අනිත් ඇඩත් වඩා සියුම් දේ දැකලා සියුම් දේවල් මතු කරලා පෙන්නනවා. එහෙනම් මේ සමාජයේ වැදගත් දරු. එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු නේ. අපේ දරුවන් මේ පොළොතලේ ඉන්නකොට මේ මොහොතේදී දුර්වල කරන්නේ නැතුව, ඒ දුර්වල වෙන්න ඉඩ දෙන්නේ නැතුව නිසි කලට නිසි වේලාවට හරි තැනට ළමයව යොමු කරලා බලන්න. එදාට රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ කවදා හරි සන්තෝෂ වේවි. මගේ දරුවා අනිත් දරුවන්ත් එක්ක සමඩ සම නැමේ, ඊටත් වඩා විශේෂ කුසලතාවයන් සමග ඔබට ගිය ශක්තියක් තුළ ජීවත් වෙනවායි කියලා. අපේ ජීවිතේ නම් සමහර වෙලාවට දොරවල් සේරම තියෙන්නේ බාගෙට ඇරලා හරි බාගෙට බැහිලා හරි. හැබැයි මේ දරුවන්ගේ දොරක් දෙයක් වැහුණට ඉතුරු හැම දොරක්ම හොඳටම ඕපන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හොඳටම ඇරලා තියෙන්නේ. ඒ හින්දා මේ අය කරන වැඩේ හරියටම කරනවා, නීට් එකටම කරනවා. ඒ හින්දා වෙන්නේ නැති මෙච්චර දක්ෂෝ ඉන්නේ. මේ සාමාන්‍ය පොතක් ගත්තාම වාද ඒක හොඳටම තේරෙනවා. මේ බලන්න කොච්චර ලස්සනයිද කියලා. හරිම නීට්. අපිට තියෙන අපේ දරුවන්ට මේ ඇස් තියෙන කන් තියෙන කතා කරන්න පුළුවන් දරුවව අපි කොහොමද ගොඩ නගලා තියෙන්නේ? එක පොතේ සේරම. ඔව්. හැබැයි මේ පොතේ තියෙන්නේ මේ පොතට අවශ්‍ය දේවල් විතරයි. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව මම හිතන්නේ අපි සන්තෝෂ වෙනවා ඔබ කරන මේ ලස්සන දූත මෙහෙවර ගැන. අපි බලමු මේ දරුවන්ට තව මොනවද මේ අවශ්‍ය කරන ෆැසිලිටීස් දීලා තියෙන්නේ මොනවද කියලා අපි ගිහිල්ලා බලමු. යපා. හොඳයි, ගොඩක් ස්තුතියි. ආයුබෝවන්. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ අපේ දේශයේ ඉන්න
ඉනා දරු පැටව. මේ දරු පැටව ගොඩක් වටිනවා. මේ පුංචි කාලේ ඉඳලා මේ පාසලට ඇවිල්ලා මේ පාසලෙන් ඉගෙනුම ලැබලා ඊට පස්සේ ඕ ලෙවල් කරලා නේ ඊට පස්සේ ලොකු නෝනලා වෙන්න තමයි ලොකු මහත්තුරු වෙන්න තමයි මේ එන්නේ. ඉතින් මේගොල්ලන්ව මේ තත්වෙට ගේන්න මට නම් අද වගේ දවසක හරි ලේසි. බෝද බටනිකන් මෙහෙම අල්ලගෙන යන්න විතරනේ තියෙන්නේ. මේක කැමරා එකටනේ. ඇත්තටම මේ දරුවන්ව පෝෂණය කරන ගුරුවරුන්, ගුරුවරියන් මොනතරම් වෙහෙසක් ගන්න ඕනද? මොකද මේ දරු පැටවුන්ගේ ජීවිත හැම එකක්ම ගොඩක් වටිනවා. එන්න ඉස්සරහට. එන්න. ඉතින් මේ ගොඩක් වටිනවා. ඉතින් කොහොමද ජීවිතේ? හොඳයිද? හොඳයි. හොඳයි නේද? ඉතින් මේ දරුවෝ මේ දේශය තුළ ලස්සනට ඉගෙන ගන්නවා. මේ බලන්න මේගොල්ලන්ගේ අපේ දරුවෙක්ක ඉස්කෝලේ යරියොත් කාර්ය ඒ ඉස්කෝලේ යරුවට පස්සේ ඇඳුම් ටික කොච්චර කිලිටු කරගනේද? මේගොල්ලෝ හරි පිළිවෙලට ඉන්නවා වගේ දැනෙනවා. හැම දෙයක්ම ලස්සනයි. ඉතින් ඒ නිසා එන්න. ඉතින් මං හිතන්නේ මේ පුංචි දරුවන්ට ලස්සන අනාගතයක් අවශ්‍යයි. ඒ නිසා රත්තරන් නම්මේ තාත්තේ ප්‍රතිදුවේ ඔබේ දරුවාව මේ මොහොතේදී වටිනාකමක් දෙන්න, ඔබේ දරුවට වටිනාකමක් දෙනකොට තමයි ඒ දුර්වල දරුවා බලවත් වෙන්නේ. ඒ දුර්වල දරුවා ලස්සන අනාගතයක් හදාගන්නේ. මේ ලොකු අයියලා දැන් ඉන්නවා මෙතන. නේ එන්න. ලොකු අක්කලා ඉන්නවා එන්න ඉස්සරහට. නේ. ඉතින් ඒ නිසා දැන් මේගොල්ලෝ මේ පුංචි කාලේ මෙහෙම ඇවිල්ලා අද මේ මොහොතේදී ශිල්පය ඉගෙන ගත්ත විතරක් නෙමෙයි මේගොල්ලන්ට බෑන්ඩ් එකක් තියෙනවා. මේගොල්ලන්ට නටන්න පුළුවන්. ඒ නිසා සමහර දවස්වල මට හිතා ගන්නවත් බෑ මේගොල්ලෝ කොහොමද මේ එක රිද්මේට මේගොල්ලෝ ප්ලේ කරන්නේ කියලා. ඒ නිසා මෙලොඩිකා එක ගහන්න පුළුවන්, ඩ්‍රම් එක ප්ලේ කරගන්න පුළුවන්, නටන්න පුළුවන් මියුසික් එකක් දැම්මට පස්සේ මේ මොහොතේ කැන්ඩියන් නටනවා. ඉතින් ඒ නිසා දැන් ඒව ලේසි කතන්දර නෙමෙයි. ඒ නිසා මේගොල්ලෝ මනුස්ස මට්ටම තුල බැලුවොත් කාර්ය මේගොල්ලන්ට එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා මම හිතන්නේ කවුරුත් හිතන එකකුත් නැහැ. තිසංක එන්න. ඉතින් මේ දරුවෝ ගැන ඔබට මේ වෙලාවේ දැන් මොකද හිතන්නේ? ඇතරම් ෆාදර් දැන් මේ පුංචි දරුවෝ දැක්කහම සතුටක් දැනෙනවා. මොකද හේතුව පුංචි දරුවෝ ගොඩක් මැද්දෙන්න එක පුදුමාකාර සතුටක්. හැබැයි ෆාදර් මෙහෙම එකක් තියෙනවා. දැන් මේ දරුවන්ට නිසි අධ්‍යාපන ලබා දෙනවනේ. හැබැයි ඒක ඇතුලේ මට හිතෙනවා මේ දරුවන්ට අධ්‍යාපන කාරණාත් එක්ක දැන් පොඩි ළමයි එනවා මෙහෙට. ඇවිල්ලා ලොක්ක වෙනවා. ලොක්ක වෙලා ඇවිල්ලා රටේ හිටන් ඉඳන් නගරේ බාර ගන්නවා. හැබැයි අධ්‍යාපනය ඇතුලේ නිර්මාණශීලී බව අනිතරට වැඩි තනියම තමන්ට ලොකු වැඩක් කරන්න පුළුවන් තැනකට එයි කියලා මට හිතෙනවා මේ ළමයි. දැන් මේක තමයි මේ දරුවෝ ළඟට මේ දරුවන්ව මේ ගුරුවරු ගුරුවරියන් එකතු වෙලා ගොඩනගන පෞරුෂත්වය. දැන් මේ හැම කෙනාටම පෞරුෂත්වයක් ගොඩනගලා තියෙනවා. ඒ නිසා මේ පෞරුෂත්වයේ තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ කවුරුවක්වත් දුර්වල චරිත නෙමෙයි මේ මොහොතේ. එතකොට දැන් මේගොල්ලන් ගාව තියෙන ලොකු කීකරුකම. ඒ නිසා ටීචර්ස්ලා එන්න, ෆාදර්ත් එක්ක යන්න කියලා කියපු ගම මේ ඔක්කොමලා යන්න පටන් ගත්තා. ඒ නිසා මේගොල්ලෝ අහන්නේ ඇයි යන්න ඕනේ, එහෙම යන්න ඕනද නැහැ. විනයක් තියෙනවා. විනය තියෙනවා. ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ගෙදර මේ වගේ දරුවෝ ඕන තරම් ඉන්න පුළුවන්. ඒ නිසා මේ දරුවට කලක් තියෙනවා. රටට වැඩදායි දරුවෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ දරුවන්ට ලස්සන අනාගතයක් වේවයි කියලා. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය හොඳින් කරගන්න ශක්තිය ලැබේවයි කියලා. ඒ වගේම මේ වගේ අවස්ථාවක් නැති දරුවෝ ගොඩක් මේ මොහොතේදී දුකටපත් වෙලා, අසරණ වෙලා, හෙම්බත් වෙලා, කලකිරිලා ජීවිතේ අගාධයට වැටලා තියෙනට පුළුවන්. ඒ දරුවන්ටත් මේ මොහොතේදී සැබෑ විමුක්තියක්, සැබෑ සතුටක් ලැබෙන්නයි කියලා මේ මොහොතේදී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ වගේ දරුවෝ හැම කෙනෙක් වෙනුවෙන්ම සුබපතනවා. ෆාදර්, සමහර වෙලාවට කොහේ හරි තැනක මේ වගේ අවශ්‍යතාවයක් තියෙන දරුවෙක් හිටියොත් ඒ දරුවට මේ රටේ අනාගතේ බාර ගන්න පුරවැසියෙක් බවට පත් වෙන ඕනකමක් තියෙනවනම් කවුරු හරි කෙනෙකුට අපිට පුළුවන් ද උදව් කරන්න? අනිවාර්යයෙන්ම මේක තමයි මේ වෙන්නේ. මෙතන හැම ආගමික පසුබිමක් තුළම ඉන්න දරුවෝ ඉන්නවා. හැම පෞල් පසුබිමක් තුළම ඉන්න දරුවෝ ඉන්නවා. එන්න මෙහෙට. ඔව්. නමුත් ඒතර මේ දරුවෝ අතරත් වෙනම හොස්ටල් එකක් තියෙනවා. ඒ නිසා ඈත දුර පළාත්වල ඉන්න අයට ඉන්න මේ මොහොතේදී ලැබුම් ගන්න, ඒගොල්ලන්ට කන්න බොන්න දීලා, ඉඳුම් හිටුම් දීලා ඔක්කොම කරලා බලා ගන්න. ඔබේ දරුවගේ අනාගතේ හේට වෙනස් කරන්න ඕනේ නම් ඔබේ දරුවගේ අනාගතේ වෙනස් කරලා රටේ හොඳ පුරවැසියෙක්, එහෙම නැත්නම් රටට වැඩදායී පුරවැසියෙක් කරන්න ඕන නම් මෙන්න තැන. අවශ්‍යතාවය කුමක් වුවත් අනිවාර්යයෙන්ම මෙතනදී ඒ සියලු දේ වළිෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සුබ ප්‍රාර්ථනා කරනවා.
මම හදවතින් මේ ස්තුතිවන්ත වෙනවා මේ නිර්මාණයේ හදලා මේ වගේ දරුවන්ට ආදරය කරන්න ඉදිරිපත් වෙච්ච මේ සියලුම දෙනාට. ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා අපේ දේශයේ මේ වගේ තැන් මේ දරුවන්ට අවමෙන් දෙන තැන් නෙමෙයි උපරිමෙන් දෙන තැන් ලස්සන තැන් ගොඩනගලා ඒ දරුවන්ගේ පෞරුෂත්වය වර්ධනය වෙන පරිසරයක් හදලා ලස්සන තැනක ලස්සන ලෝකයක් හදලා දෙන්න ඔබට මට අපි ඔක්කොටම හැකි වේවයි කියලා. ඉතින් මං හිතන්නේ මට මා හමු වුණ දා කියන දෙරණ වැඩසටහනේ වැදගත්කම තියෙන්නේ ඒකයි. මේ දරුවන්ට මේ දරුවන්ව මුණ ගැහෙනවා ආයේ. ඒ නිසා එතන තමයි මේ ජීවිත පෙරළිය ඇති වෙන්නේ. එතන තමයි මේ ජීවිත වෙනස ඇති වෙන්නේ. එතන තමයි ජීවිතේට අරුතක් ලැබෙන්නේ. ඒ නිසා ඔබට ඔබව හමු වෙන තැනක් හොයා ගන්න. ඔබට ඔබව හමු වෙන්නත් ඔබේ දරුවට දරුවව හමු වෙන තැනක් හොයා ගත්තොත් කිසිම දවසක ඔබට වැරදෙන්නේ නැහැ. එහෙනම් ඔබ සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. Good.